මේ රටේ තියෙනවනි ප්‍රශ්නයක් මාධ්‍ය වෙබ්සයිට්ස්වල ගියා. වෙබ්සයිට්ස්වල ගිය එක තමුන්නාන්සලා ඉලෙක්ට්‍රොනික් විද්‍යුත් මාධ්‍යයට දැම්මා. දැන් රටේ දාලා රටේ ලොකු කලබලයක් ඇති කෙරෙව්වා. ඒ කෙරුවේ කවුද? තමුන්නාන්සලා. කවුරුත් හොයලා බැලුවාද මේකේ ඇත්ත නැත්ත? මේකේ ඇත්ත නැත්ත හොයන්න ඕනේ. හොයලා ඒකට තමයි තමුන්නාන්සලා පොදුවේ මෙම කරන්න ඕනේ. නැත්නම් තමුන්න මාධ්‍යයෙන් කරන හානිය මේ රටේ විවස්ථා දායකට හානියක් වුණොත් මතක තියාගන්න, රටක ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන්න නායකත්වය දෙන්නේ තරහ වෙන්න එපා මාධ්‍යයි. ඔක දාන්නද මං කියන දේ? නැති වෙන්නේ උතනින්. හරියට හොයලා කරන්න. හොයන්න කවුද වංචා දූෂණය කරුවේ? ගහන්න මෙන්න හොරා කියලා. තමුන්නාසලා උත්සාහ කරගෙන ගන්න කියන්න මෙන්න හොරා. ඒකයි තමුන්නාසලා කරන්න ඕනේ. පොදුවේ සියලුම දේවල් නෙමෙයි වුණාම මේ රටේ හැදිලා තියෙන පද්ධතිය කඩන් වැටෙනවා. ඒ පද්ධතිය කඩන් වැටෙනොත් මතක තියාගන්න, ඕනේ දෙයක් කඩන් හරි ලේසියිනේ, හදන්න අමාරුයි. ඒ කඩන් වැටෙන එකයි කවදාවත් ගොඩව ගන්න බෑ මහත්මයෝ. ඒක අපි මාධ්‍යෙ මම ඉල්ලීමක් කරන්නේ. හරි උදවියව හොයලා කියන්න මෙන්න හොරා කියලා. ඒක තමයි මාධ්‍යෙන් විය යුතු දේ, පොදුවේ නෙමෙයි. ඉතින් තමුන්නාසේ ආපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න තියෙන්නේ ඔක තමයි. පිළිගත්ත කෙනාට ගහන්න වැටෙන කාල් කාට හරි මට හරි කමන්නේ. පිළිගත්තනම් පිළිගත්ත කෙනාට කියන්න තමුන්නාන්සේ පිළිගත්තනම් ඔතන රෙද්දක් නැත්නම් මහත්යෝ ඉන්නේ කොහොමද කියලා අහන්න. කවුරු වුණත් මම වුණත් හරි පිළිගත්තනම් තමුන්නාන්සලගේ ජොබ් එකයි තමුන්නාන්සල කරන්නේ. කවුරු වාරි හොරකම් කරුවා කියලා පිළිගත්තනම් අහන්න. පිළිගත්තනම් මහත්යෝ රෙද්දක් නැත්නම් ඔතන ඉන්න පුළුවන්ද කියලා කා මගෙන් වුණත් ඒකයි වෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. පොදුවේ සියලුම දේවල් දෙනාට ඒක ඇඟිල්ල දික් කරන්න එපා. ඒක ඇත්තටම පවක්. ඒක මාධ්‍යයෙන් කරන බරගතර වරදක් වගේම පවක්. මෙමයි ඒ රජයේ නෑනේ තමුන්නාන්සලා මේ වෙබ්සයිට් එක තියෙන දෙයක් කරන්න එළියට දාන්න. ඒකනේ මං කිව්වේ මේ පද්ධතිය මාධ්‍යයෙන් කඩලා දාන්න එපා. පද්ධතිය හොරා වෙලීට රන් කියන්න මෙන්න හොරා. නැත්තම් පොදුවේ ඔක්කොටම ගහනවා. පොදුවේ ඔක්කොටම ගහනවා. මේ රටේ හොරු ඉන්නවා හැම තැනකම, හැම අංශයකම ඉන්නවා. හැබැයි පොදුවේ වැඩේ කරන්න එපා. ඒක හරි වැරදි. යම් කෙනෙක් ඒක පිළිගත්තනම් ඒකට තමුන්නාසල හයිලයිට් කරලා තමුන්නාසල මාධ්‍යෙම් ඒකට අරකට යන්න ක්‍රමවේදයක්. රටේ මහජනතාවට දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල සහ රටේ ඕන දෙයක් කරන්න පුළුවන් ඒකට. මොකද අහුවෙලා තියෙනවා නම් පිළි අරන් තියෙනවා. ඒක විය යුතුයි. මම වුණත් වංශාවකට සම්බන්ධ නම් පිළිගත්තනම් ඕ මගේ යුතුකම තමයි අයින් වෙන එක. මම වුණා. ඒක තමයි විය යුතු දේ. අන්න මාධ්‍ය කළ යුත්තේ එතෙන්ට ගේන එකයි ඒකලංග. නැතුව පොදුවේ ඒ පාර්ලිමේන්තු ක්‍රමයටම ගැහිමෙන් තමුන්නාසල කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කුඩුපට්ටම් කරලා දාන්න උදව් උපකාර කරන එකයි. ඒක කුඩුපට්ටම් වුණොත් මේ රට දෙයිහාමුදුරන්ගේ පිටයි. එතෙන්ට යන්න දෙන්න එපා. ඔක තමයි මගේ උපදෙස. මොකද්ද විස කියන්නේ? මගේ පුද්ගලික අදහස ඇහුවොත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මම පුද්ගලිකව කැමති. හැබැයි මේ වෙලාවේ කිසිම හේතුවකින් විසිවෙන සංශෝධනයට නොයා යුතුයි. කිසිම හේතුවකින් විසිවෙන සංශෝධනයට නොයා යුතුයි. ගියොත් මේ රට ඉවරයි.